මහා සතිපට්ටාන සූත්‍රය. නිවනට එකම මග. පූජ්ජවේරගොඩ සාර්ධ මහාස්ථවිර. කෘතක් ඥතාව. මහා සතිපට්ටාන සූත්‍රය, ළමාවියේ පටන් මගේ ජීවිතය සමඟ බැඳුනකි. ඊට හේතුව මා හැදුනේ වැඩුනේ, බුදු සමයට අනුවම දිවිගෙවු බොදු පවුල්ලකවීමය. බොදු ගුණදහම්වල ජියමාන ප්‍රතිමෘර්තියක් වූ මගේ පියා සිරිතක් වසයෙන් දින පතාමවාගේ ගමේ පන්සල්ට ගේ මාද කැටුවය. ඒ සමයහි සිදු වූ එක් වැදගත් දෙයක් අදත් මාසිතෙහි පැළපදියංව පවති. අපේ ගමේ පන්සලේ විහාරාධිපතිහිමිියෝ එවකට පස්සුව මාගේ ගුරුදේවයන් වහන්සේ වූ රාජකීය පණ්ඩිත යටළමත්තේ ශ්‍රී වජරඥාන ගාලුපලාතය ප්‍රධාන සංගනායක මාහිමිපාණන් වහන්සේ සතිපට්ටාන සූත්‍රය මුල්කරගෙන දහම් දෙසුම් පෙළක් පැවැත්වූහ. හැම දෙසුමක්ම අවසන දෙසුමට සම්බන්ධ ප්‍රශ්නයක් අසා සිටි සැදැහැවතුන්ගෙන් විමසන සිරිතක් උන්වහන්සේ වෙත තිබින. දිනක් උන්වහන්සේ විමසූ ප්ලස්්නයට කිසිවකුට පිළිතුරු දිය නොහැකි විය. මම පිළිතුරු දැන සිටියමි. කිසිම පැකිලීමක් හෝ කෝල බවක් නැතුව මමයට පිළිතුරු දුන්නේෙමි. නාහිමියෝ මහත් සොම් නසට පත්වූහ. මගේ පියානන්ට, මහත් ප්‍රීතියක් වූයේය තම ප්‍රීතිය සලකනු කරනු වස් පියා මට සතදහයක් දුන්නේය මගේ වයසේ දරුවකුට එකල සතදහය මහත් සම්පතක් විය. විහාරාධිපති හිමියන් හැරුණු විට සතිපට්ටාන සූත්‍රය කටපාඩමින් කිවැහැකි කෙනෙකුට අපේ ගමේ වූයේ මගේ ආදරබර පියාණන් පමණි සියම් දිනක සතිපට්ටාන සූත්‍රයක් මගේම මෙහෙවුමෙන් පල කෙරනු ඇති පැවිදි වූ මුල් අවදයේම වගේ මාසිතේ හැඟුමක් ජනිතව තිබුණා විය හැක. ඉතා වැදගත් දහම් පොත් තෙසිය දාහතක් මුද්‍රණයෙන් පළකරවූ පසු නිකුත් කරන මෙම ග්‍රන්තෙන් මගේ එම පැතුම මල් පල දරයි. මා මේ මහා සතිපට්ටාන සූත්‍රය මෙසේ එළිදක්වන්නේ හුදෙක් මගේ ළමාවියේ පැතුමක් මුදුම්පත් කරගනු පිණිසම නොව. මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා මෙම සාමයික කෘතිය කෙතරම් මහෝපකාරී වන්නේ දැයි මා පසක් කරගන සිටින බැවින්ද වෙයි. මිනිස්සුනට තම ආධ්‍යාත්ක ශක්තිය පසක් කරගනු පිණිස ඇති. නොවර්දින එකම මග බුදුරජාණන් වහන්සේ විසින්. මෙම සූත්‍රයෙන් හෙළිකරදී තිබේ. පාලිත්‍රිපිටකෙහි භාවනාවම් පිළිබඳු දෙසු අගනාම සූත්‍රය මේ බව බොහෝ විද්ධතුන් විසින් පිළිගෙන ඇත. මෙය දීග නිකායෙහි මෙන්ම මජ්ජිම නිකායෙහිද ඇතුළත් කර තිබීමෙන් ඒ වඩා තහවුරුවේ. එක්ෙක් යෝගාවචරයකුට සත්වයන්ගේ යතාතත්වය පිළිබඳව ඇති තතුු නිසිපරිද්දි තේරුම් ගැනීමට උපස්තම්බක වන එකම ක්‍රමය මේ ඇතුළත්වීම මේ සූත්‍රෙහි ඇති ප්‍රායෝගික වට්නාකම තහවුරු කරයි. මානව විඤ්ඥානහි අර්ධ ක්‍රියාකාරිත්තය මුළුමනින්ම වටහාගැනීමට අදාළ ක්‍රියා මාර්ගය මෙම සතිපට්ඨාන සූත්‍රයෙහි ඇතුලත්ය. එය හුදෙක් වැඳගෙන අසා සිටිම් පිණිස දෙසන ලද සූත්‍රයක් නොවේ එමෙන්ම තර්ක විතර්ක විවරණ විමර්ශන ආදිය ඉදිරිපත් කරමින් තම තමන්ගේ පණ්ඩිතකම් හවා දක්වන්න වුනට දේශනා කරන ලද්දක් ද නොවේ. එය එක් එක් සැදැහැතියෙකු විසින් තම සිතහා කයපිළිබඳව විමසිලිමත් අවධිකමින් ප්‍රාජෝගික භාවනා මාර්ගයෙන් ප්‍රගුණ කරනු පිණිස දේසිතය සතිපට්නාාන භාවනාව ප්‍රගුණ කළ විට සමස්ත ජීවිතය හුදෙක් සිද්ධිපද්ධතියක් බවත් එය අනිත්‍ය වූ දුකින් පිරුණාවූ, නිත්‍ය ආත්මයකින් තොර වූ දෙයක් බවත් යෝගාවචරයාට පැහැදිලිවනු ඇත. ආසියාවේ ඇතැම් භාවනාමධ්‍යස්ථානවල සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත් අංගසම්පූර්ණ, විදර්ශනා භාවනාපද්ධතියක් ක්‍රියාත්මක වෙයි. එහෙත් නිවැරදි හා අංගසම්පූර්ණ සතිපට්ටාන සූත්‍රයක් සොයා ගැනීම අපහසුවීම කනගාටුවට කරුණකි. දැනට භාවිතයේ පවත්නා පිටපත්වල අඩුපාඩුකම් හා වැරදි බහුලහෙයින් පිරිසිුදු පෙලක් සැකසීම පිණිස පිටපත් රැසක් ප්‍රවේශමෙන් හා විමර්ෂනාත්මකව තුරණය කරන්නට සිදුවිය මෙම පොතට එසේ සැලකිල්ලෙන් සකස් කළ නිවැරදි සතිපට්ටාන සූත්‍රය ඇතුළත් කර ඇති බවද අවශ්‍ය හැමවිටම අටුවාාවට විශේෂ ගෞරවස්ථානයක් දෙමින් අර්ථ ව්‍යා්‍යානය කළ බවද සතුටින් සඳහන් කරමින්. සිංගප්පුූරු භාවනා මධ්‍යස්ථානයෙහි ප්‍රකාසනවල ඊටම ආවේනික විශේෂ අංගලක්ෂණ රාශයක්ක් තිබේ. ඒවා සඳහාම විශේෂෙන් නිර්මාණය කරවනු ලබන සිතුවම් ඒ අතර මූලික බව කිව යුතුය. වච්චන දහස් ගණනකින් වුවද කිව නොහැකි ඇතැම් ගැඹුරු අදහස් එක් චිත්‍රයකින් පහසුවෙන් සංනිවේදනය කළ හැකිවෙයි. මෙම ප්‍රකාශනයක්ත් සමග තවත් අලුත්ම පියවරක් වශයෙන් සංයුත්ත තැටියත්ද නිකුත් කර ඇත පාලි වචනවල නිවැරදි උච්චාරණයට සවන්දී ඒගෙන ගැනීමටත් සජ්‍යායනයේ මාදුරය විඳගැනීමටත් එමගින් සැදහැවතුන්ට පහසුකම් සැලසේ. අපේ මෙම සංස්කරණය තරුණපාඨකයම් පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව කරන ලද්දකි. ඇතැම් අය සතිපට්ඨාන සූත්‍රය මහල්ලන් සඳහා විශේෂය මරණාසන්න වූ විට අසාසිටිම සඳහා ගැලපෙන්නක් බව සිතති. ඇතැම් බෞද්ධ රටවල මරනාසන්න අයට හොඳ මතු උපතක් ලබාදීම පිණිස මේ සධ්‍යායනා කරදීමේ සිරිතක් පවති. ඒත් සිංගප්පුූරු බෞද්ධ මධ්‍යස්ථානයේ මෙම ප්‍රකාශනය අරමුණ, ප්‍රායෝගිකව දිනපතා තම ජීවිතයට පහනක්කර ගනු පිණිස, මෙම සූත්‍රය තරුණ පරපුරවිත ප්‍රධානය කිරීමයි. මෙම මහාසතිපට්ටානු සූත්‍රේ ද සිංගප්පුූරු භාවනා අමධ්‍යස්ථානයේ වෙනත් ප්‍රකාසන මෙන්ම අපගේ කාර්ය මණ්ඩලේ සාමහිකත්වෙන් ජනිතවන සාධනයකි. මේ උත්තරීතර කාර්යේදී. මට අනුපම සහයෝගෙන් ලබාදුන් විශාල පිරිසාතර විශේසයෙන් නමින්ම සඳහංකළයුතු කීපදෙනෙක් වෙති. ශ්‍රී ලංකාවේ සුප්‍රකට මාධ්‍ය විසිසත්ඥක වන එඩ්වින් ආරිදාාස මහතා සුපපුරුදු පරිදි ප්‍රධාන සංස්කාර්කවරයාල් ලෙස අපගේ සංස්කාර්ක මණ්ඩලේ මෙහේවමින් මගේ දැක්ම මනාව යථාර්ථවත් කළේය. චිත්‍ර සිල්පී පීවික්‍රමණයක මහතා, සුපුරුදු ඉවසීමෙන් හා කැපවීමෙන් යුතුව පොතෙහි දර්ශනය නිර්මාණත්මක ලෙස සිතුුවමට නැගීිය. පොතෙහි විවහමය නිර්මාණය හාශිල්පීය අන්‍යතාව පිළිබඳ ගෞරවය, පියරත්න හේවාබටගේ මහතා වෙත, අනිවාර්යෙන්ම හිමිවේ. මහාචාර්ය චන්දිිම විජේබන්්ඩාර මහතා, දිවාරාත්‍රී වෙහෙසමින්දුන් සහයෝගය මෙම ව්‍යාපෘතියේදී මට බලකනුවක් මෙන් විය. මෙම ප්‍රකාශනය සාර්ථකව කරගත හැකිවූයේ එතුමාගේ ඒ අමිල සහයෝගෙන් නිසාමය. මෙම ප්‍රකාශන ව්‍යාපෘතිීහි ප්‍රාණවායය ලෙස සඳහන් කළ යුත්තේ සුනන්දා භික්‍ෂුුණියයි. ඇගේ අකණ්ඩ හා අසීමමිත සහයෝගය මුල සිටම මේ කටයුතු සඳහා ප්‍රයෝජනවත් වූවාක් මෙෙන්ම සුනන්දා භික්ෂුුණිය මේ කාර්ය කෙතරම් වැදගත් ලෙස නිම කලාාද කිවහොත් ඇය පොතපත සමගම ජීවත් වූවා මිස වෙන යමක් ගැන නොසිතුවාය. මෙතරම් මනහර අන්දමට මේ පොත නිමකිරීම සඳහා උපකාරු වුවන් අතර නිියෝග විහාරවාස හීම්බුන්නේ කොන්්ඩඥ හිමියන්, කිරිමැටියාන්නේ විමලවන්ස හිමියන් විතාරන්දනයේ නන්දහිමියන් කිරම සිල්නන්දහිමියන් එම්ම ධර්මපාල මහතා සාගරිකා චාන්දනී වෙලේගම එල් එෙන් දමයන්තිද සිල්වා ලිත වීරසිංහ මහතා තුසිත බෝපිටිය මහතා සහ පොත සම්පූර්ණයෙන් ටයිප් කළ මහින්ද කුමාර තිලකරත්න මහතා යන්න අයද මට කිසිසේත් අමතක කළ නොහැක එමෙන්ම මේ සියල්ලංම එක්ුවද අපට මූල්්‍යාධාර සැපියූ සැදැහැවතුන් නොවන්නට මෙය කිසිසේත් එලි නොදකින්නට තිබින මෙ අනත්තර පුුණන්න කර්මයෙන් ජනත උන්්‍ය මයිමෙන් ඔවුන් හැම දෙනාටම ඒකායන මාර්ගය සනාර්ථ වී සදාකාලික නිර්වාණ සුකාස්වාදය හිමිවේවා පූජජය වේරගොඩ සාර්ධ මහාස්ථවිර සිංග්පූරුවේදය වර්ෂ එද්දාස් නවසි අනෝනාවේ නොෑම්බර් මාසේ විසිහත් වැනිදා